මෙම අවස්ථාවට දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. නාගහවට අනදෙනු ලැබු පළමු බලහැනිය ගමන් කරන ලැබුවා. ලංකාවේ වැඩිපුරම වාර්තා වෙන අපරාධ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගෙවල් බිඳුම් අනිත් එක තමයි මාල චේන් කඩා ගැනීම. මේ සිද්ධි ගැන විමර්ශනය කරලා බලනකොට මේ සිද්ධි විමර්ශනයේදී පෙනී යන කාරණේ තමයි මේ සිද්ධිවල අපරාධ කරුවෝ 95%ක්ම මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ. ලැබිලා තියෙන තොරතුරු 90 දිනකට අලුතෙන් මත්ද්‍රව්‍ය පිළිබඳව සමාජයට ඇබ්බැහි වීම වලට අවුරුද්දකට 1800ක් විතර මත්ද්‍රව්‍ය වලට අලුතෙන් පෙළඹෙනවා. එක් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය ගන්නවා නම් හෙරොයින් පැකට් දෙකක් දවසකට ගත්තොත් රුපියල් 6000ක මුදලක් අවශ්‍ය වෙනවා. මාසයකට රුපියල් 180000ක් සාමාන්‍ය අපි කාටවත් රජයේ සේවකයෝ හැටියට එවැනි මුදලක් අපිට වියදම් කරන්න බෑ එදිනෙදා කටයුතු වලටවත්. නමුත් මත්ද්‍රව්‍ය වලට විතරක් මේ මුදල් වියදම් කරනකොට ඔවුන් කරන්නේ චේන් කඩා ගන්න එක, ඔවුන් කරන්නේ මාල කඩන එක, ඔවුන් කරන්නේ ගෙවල් වලට බහින එක. අපි විශේෂ වැඩපිළිවෙල කීපයක් මේ වන විට ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ඒ අපරාධ කරපු හැම කෙනෙක්ම නීතියේ නියමයන් පරිදි ඔවුන්ට එරෙහිව අපි ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා.